ජීවිතේ සුබ සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ටීවී එක ඉස්සරහා වඩලා ඉන්න ඔබ සැමටම පොතපත පාවිච්චි කරන්න හෙට දිනේදී නායකයෙකු වීමට සුදුසුකම් ලබනවා කියලා කතාවක් ඔබ අහලා ඇති මොකද පොතපත පාවිච්චි කරන්න දැනුවෙන් පරිපූර්ණනවා සමගම ඉදිරියට යාමට ඔහු සුදුසුකම් ලබනවා කියන එක තමයි ඉතින් අදත් රැස්වෙදෙන ජීවිතේ පන්හිඳ විශේෂාංගයත් එක තමයි මේ රැඳිලා ඉන්නේ ඉතින් අපි පන්හිඳ විශේෂාංගය දැන් ආරම්භ කිරීමට සූදානම් වෙමු අද දින පන්හිඳ විශේෂාංගයෙන් අපි සමග එකතු වෙන්නේ ගාමිණී කාන්දේපොළ මහත්මිය ඔබට සුබෝදැසනක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා සුබෝදැසනක් ප්‍රයිබා හරි අපි අද ගාමිණී කාන්දේපොළ මහත්මිය විසින් රචක බුදුදහමයි ගැමි දිවියයි කියන ග්‍රන්ථය පිළිබඳ තමයි කතාබහට ලක්වන්න සූදානම් වෙලා සිටින්නේ විශේෂයෙන්ම බුදුදහමයි ගැමි දිවියයි කියවට පස්සේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන දෙය අපේ පරණ ගැමියාගේ ජීවිතයට ගොඩක් සමීපව තිබ්බ දෙයක් ඒත් මට හිතෙනවා මේ සමාජයනකොට ඒ දේ ටිකෙන් ටික අපෙන් දුරස් වෙලා යනවා කියලා මං අහන්න කැමතියි ගාමිණී කන්දේපොළ මහත්මයාගෙන් ඇයි ඔබට මේ වගේ පොතක් රචනා කරන්න සිතුවේ මම හිතන්නේ ඇත්තටම ජනශ්‍රුතිය කියලා කියන එක මේ අපි අද වැඩිපුර වැඩි වශයෙන් කතා කළ යුතු මාතෘකාවකට පත් වෙලා තියෙනවා ජනශ්‍රුතිය කියන්නේ ඇත්තටම අපේ සම්ප්‍රදාය ඒ සම්ප්‍රදාය ඇතුලේ තිබුණේ किसीयम रटक किसीयम पूज्यलगे मे निर्माण शिष्टाचार्य शिष्टाचार्य गुडनगेन संप्रदाय ओनम रटक हिमतम मे दपे अपे रटक् हिमतम अपे अतीत मुतुमित्त गिनापू यम के मे सारधर्म कुटसक्तियन इति सारधर्म वेन्नपुलांग चरित्रवारित्रेन्नपुलांग चारित्रवारित्रेन्नपुलांग एव गटगहिलतियन्ने कोहमदकियन्नेक साकच्चाकलेतु काल्याक्मंहितन एदाटवडा अद इति मे बुदुदहमय गमिदिव्याय पोत रचनाकरण्ड मट पादकउने एदा गमि समाजे मिनिसा कोहमद गोविया विशेषम कृषिकार्मिक समाजयक एक कृषिकार्मिक समाजे गोविया गेविलिय कोहमद मे तमंगे दैनिक कटयुतु सिद्ध करगत्ते एकट मोनवद බලපෑවේ දැන් ඌක විශේෂයෙන් මම අපි හොයලා බලද්දි මේක ඇත්තටම අලුත් කාරණයක් නෙවෙයි හැමෝම දන්න අපි කරුණු හොයන නිරන්තරයෙන් අපිට සමීප මාතෘකාවක් එහෙම හොයලා බලපුවාම අපේ අතීත ගැමියෝ ඇත්තටම තමන්ගේ ආගම සහ පරිසරයත් එක්ක තමයි ගැට ගැහිලා තිබුණේ ඒගොල්ලන්ගේ ජීවිතේ බද්ධ වෙලා තිබුණේ ඒත් එක්ක දැන් කතාවට කියනවා මේ අපි දෙයියු බුදුන් අදහගෙන ඉන්නවා කියලා මේ ගමේ මිනිස්සු එහෙම කියනවා ගමේ ගැමියෝ ඒ දෙවියෝ කියන කාරණේ දෙවෙනි තැනට දාලා බුදුදහම තමයි ඔවුන්ගේ පළවෙනි ඇදහිම බවට පත් වුනේ දැන් මට මතකයි ගණනාත බෙසේකර මහාචාර්යතුමා එක්තර දූරාවලියක් හදලා තිබුණ මේ ගැමි සමාජය පිළිබඳ අධ්‍යයනය කරනකොට පළවෙනියට බුදුරජාණන් වහන්සේ ඊළඟට හතරවරම් දෙවිවරු ඊට පස්සේ ගම්බාර දෙවරු ආදි වශයෙන් ඊට පස්සේ යක්ෂ ප්‍රේත ඒගොල්ල එහෙම බලපුවාම මේ ගැමිව අතර තිබුණේ ওই සංකල්පේ. ඉතින් මේ එහෙම බැලුවම දැන් බුදුදහමයි ගැමි දිවියයි ගැන කතා කරනකොට විශේෂයෙන්ම කෘෂිකාර්මික සමාජය ඇතුලේ ගොවිතැන් බත් කරන්න ගියත් මේ ඒ කුඹුරේ මේ අක්වැස්ස වැහැපුවාම අක්වැස්ස කියලා කියන්නේ කන්නේ ලැබෙන පළවෙනි වැස්ස. ඒ වැස්සට සම්පූර්ණ පරිසරය වෙනස් වෙනවා. ඒ පරිසරයට ගැමි අනුවර්තනය වෙලා හිටියේ. ඉතින් අක්වැස්ස වැටුණාට පස්සේ බින්හිය කියලා එකක් හානවා. ඒ බින්හිය හාන්නේ මේ දෙවියන්ට බුදුන්ට කන්නලව් කිරීමෙන් පස්සේ මේ මේක සාර්ථක කරලා දෙන්න කියලා. දැන් ඒ කුඹුරට බැස්සට පස්සේ අස්වනු නෙලන කම්ම ඊට පස්සේ ඒ බුදුරජ මේ මේ ඒ අස්වැන්න පරිභෝජනය කරන කම්ම ඒ ආගම දහම එක්ක දෙවියෝ එක්ක බද්ධ වෙලා තිබුණා. විශේෂයෙන්ම බුදු දහම එක්ක. දැන් ඉස්සර කෘෂිකාර්මික සමාජය ඇතුළේ ඔබ ගැමියෝ දන්නවා යහන් ගහනවා කියලා එකක් කරනවා මේ පළවී බිත්තර වී කියලා ඒවට කියනවා පළවී යහන් ගහනවා කියලා තමයි යහන් ගැහුවට පස්සේ තමයි පළවී හදාගන්නේ කුඹුරට හිඳ වී සකසා ගන්න. ඒ අපේ අප්පච්චිලා පොඩි කාලේ මට මතකයි ඒ යහනට කකුල තියන්නවත් දෙන්නේ නැහැ. ඒක කෙහෙල් කොළ අතුරලා ඊට පස්සේ ඒක බොහොම ගරුසරු ඇතුව තමයි ඒක මේ යහන හදාගන්නේ. ඒ කකුලක් තියන්නවත් දෙන්නේ නැත්තේ ගැමියෝ කිව්වා මේක බුද්ධ භෝගයක් කියලා. බුද්ධ භෝගේ මේ බුද්ධ භෝගේ එහෙම අපිරිසිදු කරන්න බෑ. පේ වෙලා තමයි ඒ වැඩේ කරන්නේ. පේ වෙනවා කියන්නේ පිරිසිදු වෙලා තමයි ඒ වැඩේ කරන්නේ. ඊට පස්සේ කුඹුරට බැස්සත් එහෙම නැත්තම් ගොයන් කපනකොටත්
අපි බුදුහාමුදුරන්ට වැඳලා කරලා ඒ අවසර අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ කමතට ගියත් කමතේ හැම දෙයක්ම අඩු ගානේ දැන් ගැමියෝ නිතර බුලත් පිට කනවා. බුලත් පිට කනකොට බැරි වෙලා හරි කමතේ බුලත් කෙල පාරක්වත් ගහන්න දෙන්නේ නැහැ. මොකද මේ බැතේ කියන එක බුද්ධ භෝගයක් කියලා. ඒ බැතේ යාල්නනෝ කියලා අපි කරනවා එකක් යාල්නනෝ කියන්නේ මයින්නවා කියන එක. මුලින්ම යෑල්ලීම කරන්නේ අක්කියාල කියලා එකට අපි කියනවා. ඒ අක්කියාල වෙන් කරන්නේ කිරිහාර පූජාවට. එතකොට කිරිහාර පූජාව දුන්නන් පස්සේ තමයි පන්සලට ගිහිල්ලා දානයක් වශයෙන් දුන්නට පස්සේ තමයි අපි මේක ඉඳුල් කරන්නේ. ඉඳුල් කරන්නේ ඉතින් ඒක ඒ වගේ බද්ධ වෙලා තියෙන මුළු ජීවිතය පුරාවට මේ ගොවිතැනට විතරන්නේ මේ හේන් ගොවිතැන වෙන්න පුළුවන්. අපි වන්දනා ගමනක් ගියා වෙන්න පුළුවන්. හැම තැනකම බුදුදහම බද්ධ වෙලා තිබුණා. බුදුදහම අපි ඒ කරුණු තමයි මේකේ වරින් වර මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරන්නේ. මම ගාමිණී මහත්මයන් ඇහුවොත් දැන් නූතන සමාජයේ මේ ජනශ්‍රතියෙන් ටිකින් ටික බැහැරව යෑමට ප්‍රධාන හේතුව මොකද්ද කියලා කැටියෙන් පැහැදිලි කරමු. අත් වශයෙන් මේක මේ මං හිතන්නේ අර මුලින් කිව්ව වගේ ජනශ්‍රතිය වෙන්න ජන කතා වෙන්න පුළුවන් ජන කවිය වෙන්න පුළුවන් වෙනත් විශේෂාංගයක් වෙන්න පුළුවන් ගැමියන්ගේ සිතුම් පැතුම් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපේ සම්ප්‍රදාය සම්ප්‍රදාය අමතක කරලා මං හිතන්නේ නූතනත්වයට එන්න අමාරුයි. දැන් ওই සම්ප්‍රදාය කියලා අපේ නූතන අපේ තරුණ තරුණියෝ සමහර වෙලාවට හිතෙනවා මේක හරි ගතානුගතික දෙයක් කියලා. අපි තාක්ෂණයත් එක්ක අද බද්ධ වෙලා තියෙනවා. තාක්ෂණික මෙවලම් එක්ක නිතර ගනුදෙනු කරනවා. හැබැයි අපි කවුරු හරි හිතනවා නම් මේ හනමිටි දේවල් වලින් අපිට වැඩක් නැහැ. මේවා අපි 21 වෙනි සියවසේ වෙනම ලෝකයකට අපි ඇතුළුලා ඉන්නේ කියලා එහෙම හිතනවා නම් මං හිතන්නේ ඒක අපේ පාර වරද්දා ගැනීමක්. සම්ප්‍රදාය කියලා කියන්නේ ගතානුගතිකත්වය නෙවෙයි. සම්ප්‍රදාය කියලා කියන්නේ අපේ ශිෂ්ටාචාරයේ පදනම. අත්වසෙම ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඒ කාලාන්තරයක් තිස්සේ හැඩගැහිලා ආපු අපිට එක පාට අපි අහසින් කඩාපාත් වෙන්නේ නැහනේ. දැන් ඒක සමාජයක් ගොඩනගෙන කාලාන්තරයක් තියෙනවා. ගත වෙනවා. ඒ සමාජයේ ටිකෙන් ටික තමයි පෝෂණය වෙලා එන්නේ. එතකොට ජනශ්‍රුතිය වගේ විෂයන් වල තියෙන්නේ ජන කවියක තියෙන්නේ ජන කතාවක තියෙන්නේ අපේ සමාජයේ මූලාරම්භයේ අපේ සිතුම් පැතුම්. දුක් වේදනා වෙන්න පුළුවන් ආදරය වෙන්න පුළුවන් විරහව වෙන්න පුළුවන් කරුණාව වෙන්න පුළුවන් මේ මනෝභාවයන් හැම එකක්ම අපේ ජනශ්‍රුතිය ඇතුලේ තියෙනවා. ජනශ්‍රුතිය කියලා කියන්නේ ඇත්තටම වර්තමාන සමාජයේ ගහක් නම් අතු බෙදිලා විශාල ගහක් කියලා කිව්වොත් අද සමාජයේ ඒකේ මූල මණ්ඩලය තමයි ජනශ්‍රුතිය. දැන් ඒක අපිට පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට පොළවෙන් වැහිලා තියෙන්නේ. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ අතීත සම්ප්‍රදාය තමයි අපිව දරා සිටින්නේ. බැරි වෙලා හරි කවුරු හරි හිතනවා නම් මේ අතීත සම්ප්‍රදාය ඕනේ නැහැ කියලා ඒ මුල් ගැලවෙනවා. මුල් ගැලවුණාම ගහ සම්පූර්ණ ඉදිරියලා වැටෙනවා. එතකොට සමාජයේ පැවැත්මක් නැතු වෙනවා. බොහෝ වෙලාවට අද තරුණ තරුණයන් විශේෂයෙන් අවධානය කළ යුතු විෂයක් තමයි මේ ජනශ්‍රුතිය කියන්නේ. ඒ ජනශ්‍රුතිය ඇතුලේ අපේ අතීත සමාජ දේශපාලන සංස්කෘතික විඥාණය සංස්කෘතික හැඩගැසීම සියල්ලම තියෙනවා. ඒ නිසා ඒක අපි අමතක කළ යුතු එකක් නෙවෙයි. නූතනේ තරුණ තරුණයෝ විශේෂයෙන් හැබැයි ඉතින් අපට වැඩේ තියෙන දැන් ජනශ්‍රුති විෂයට අපේ බලධාරීන්ගෙන් වෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන් නැහැ. එහෙම නැත්තම් එහෙම තියෙන සැලකිල්ල මීට වඩා වැඩි වෙන්න ඕන කියලා මම හිතන්නේ. නූතන යුගයේ තරුණයින් ඉතාමත් සීග්‍රයෙන් ජනශ්‍රතියෙන් බැහැරව යනවා. ඉතින් මේ වගේ කාලෙක බුදුදහමයි ගැමිදිවිය කියන මෙම කෘතිය ඔබට ගොඩක් රසවත් වේවි. අපි තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කරමු. සුළු විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. විරාමයෙන් පසු නැවතත් ඔබ එකතු සිටින්නේ රැස්වේදන ජීවිතයේ පන්හිඳ විශේෂාංගය සමගයි. ඉතින් අද අපිත් එක්ක එකතු වෙ සිටින්නේ ගාමිණී කන්දපොල මහත්මයා. අපි අද විශේෂයෙන්ම කතා බහ කරලක් වෙන්නේ බුදුදහමයි ගැමිදිවිය කියන මේ පොත පිළිබඳව. ගාමිණී මහත්මයා මේ මට අපූර්ව තැනක් හම්බුණා ඔබගේ පොතේ බෞද්ධාගමික සංකල්ප මතු කරන තැන්වලදී ගැමියා වඩාත් නිර්මාණශීලී වෙන්නේ කොහොමද? ඒක ඔබ ඉස්මතු කරලා දක්වලා තින්නේ කොහොමද මේ පොතේ? ඔව් අතරම මේ දැන් ඒ අපි මේ සමාජය ඇතුලේ ජීවත් වෙනකොට අතීත ගැමියා ගොඩක් වෙලාට කුඹුරේ හෝ කමතේ නැත්තම් හේනේ තමයි යොමු ගත කරේ මේ තමන්ගේ වෘත්තීය ජීවිතේ නැත්තම් කැලේ. දැන් ඒ හැම එකදීම මේගොල්ලෝ කාංශය මහංශය වෙහෙස දුරු කරගන්න
जन कथा वगे जन कवि वगे देवा निर्माण करता अब एवं निर्माण करते जन कथागत्म मेव अत्र सत्य सिद्धवीं गुड़ाला जन कवि मेव बलपुहाम इक हर निर्माणशैली गम्यो विलावकट हित मेच्चर निर्माणशैली उन्हें कोहमद गियला समहार विलावट सरल बहुम सरल कारण किया नमु हर निर्माणशैली दे अनित गम्यो अत्र तिबुन आकल्प अब क्या मे गमि समाजे किया सर्वसाधारण मेहम हरि पारिशुद्धत् हेम समाज किया नमु अब गंड पुलवांग देवाल जन निर्माण वाले गंड पुलवांग देवाल बहुम विशिष्ट निर्माण तेनो दे अभी आकल्प विधि हेट गम्यांगे आकल्प दंग अभी किमको अभी हरि हेमोटम दयाव करुणाव मेत पात्रुवन मे संकल्प वल जनकविवल तीयन अभी नोहित दंग दंग एक कवियक मत मतकाय मेहम माँ बाले एथिकल तलगोई पेटिया मट तनियट मिदुले पेम केल सिटिया नपुरु सतेक एविदिन ऊ अरंगिया निवन पुरे पलयांग तलगोई पेटिया දැන් තලගොයි පැටිය එයා හුරතලයට ඇති කරනවා. නමුත් තලගොයි පැටිය කියන්නේ අපේ ජන ජීවිත මහා ලොකුවට බද්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. සතෙක්. නමුත් ගොවියා මොකද කරන ප්‍රාර්ථනේ නිවන් පුරේ ඵලයන් තලගොයි පැටිය කියලා කියන්නේ. තලගොයි පැටියට පවා නිවන් ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ එදා ගැමි කාන්තාව ගත්තොත් එහෙම ගැමි කාන්තාව ළඟ නිතරම තිබුණා කටපාඩමේ තිබුණ ඔය යසෝදරාවතේ කවි වගේ දේවල්. දැන් ඒව ල තිබුණු ආකල්ප ඒ ආකල්ප ජන සමාජයට උ බද්ධ කරගත්තා. දැන් කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. මලේ බමරු මෙන් පිරිවර ඇති වේවා. අවුවේ තිබෙන රස් මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. දැන් සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා යනකොට යසෝදරාව ප්‍රාර්ථනා කරනවා මේ මේ මේවා මැවෙන්න. දැන් එතුමා සිදුහත් කුමරු රජමාලිගේ ඉද්දි බොහොම සැප විඳපු කෙනෙක්. හැබැයි මෙයා ගිහිගේ අතෑරලා මේ යනකොට අනේ කොච්චර එහෙම දුක් විඳින්න වෙයිද? මේ වගේ රජමාලිගේ හැදෙන්න ඕන කැලේ වුණත් මලේ බමුරු වගේ පිරිවර ඇති වෙන්න ඕන අර රජුරවන්ට වගේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බද්ධ කරගන්න අපේ ගැමි ස්ත්‍රිය තමන්ගේ මේ විවාහ ජීවිතේට තමන්ගේ සැමියාගේ මොන මේ අඩුපාඩු කරදර එහෙම නැත්තම් තිබුණත් මේ වැරදි තිබුණත් ඒවා ස්ත්‍රිය ඉවසගෙන හිටියා. මේ මෙයාට කමන්නේ මේ මේ වැඩියෙන් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළා. ඒ වගේ මේ ඒ ජන සමාජය ඇතුළේ තිබුණා මේ බුදුදහමත් එක්ක බද්ධ වුණු ගැට ගැහුණු පරිසරයක්. ඒවල මේ ඒ වගේ වටිනාකම් ඒ ගැමිය උරා ගත්ත බව පේනවා. इत एनिसा मे जन कविय महिता विशाल एक अपट एक उदाहरण की देखें कि अनीत दार्शनिक मट्टे कवि तीयन दव संहार विलावट गमी ओ दर्शन दिन एव कि नतवे हई अपट हेम पत्ते पेरलगा अम्मेक दंग मे खलुगल तला लाई पारट दमाने इमगल पैगीलाईकूर गेवे गुणा नोवे हरकाई बरा दिने किरीगल पुत कंदी नागिन मेक खरा कव्य समहार विचार मेक हरि दार्शनिक अदहशक्ति खरा दिन ये गेल खरुआ ओ दार्शनिक अदहस हितागन नतव्याति नम कव्य पाट के विचार रिंगंड तीन इड दंग एक अपे नूतन निर्माण करुअ हर प्रयोजन दंग अभी ඕන කෘතියක් ලියද්දි ඒකට අපිට පාඨකයාට රින්ගන් ලිඩක් තියෙන්න ඕන. ඒක ජන කවිය කරන ලස්සනට. දැන් මේක බලපුවහම මේ කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ කියන්නේ සංස්කෘත පොත්ත තමයි මේ නගින්නේ. ගුණා නොවේ හරකයි බර අදින්නේ. ගුණා කවුද හරක කවුද? දැන් ගුණයි හරකයි දෙන්නේ. ඒ කියන්නේ ගිහි සමාජය සහ පැවිදි සමාජය. දැන් පැවිදි සමාජයේ එක පැත්තකට සංසාරේ කෙටි කරගෙන යනවා. ගිහි සමාජයේ අපි මේව ඔක්කොම වපුර ගන්නවා. එතකොට තෘෂ්ණාව संसारे नमति किरीगल पुत नगिन इवे बहुम मे दार्शनिक हेडतल तीयन बहु उदाहरण तीयन आप मेवागे महत अद्यने तम यवाशन मे कव्यक देख निक मे कव्यकल सरल बेहर करना जन कव्यकुन अपट तीयन गैंबूर रसय मिहिर विधि पुलवाना एक महिता नूतने अंट थरी वटीन वटीन
හරි මහත්මයා මම අහුවත් ඔබගෙන් ඔබගේ මේ ලේඛන ශෛලිය නව යුගයේ තාරුණ්‍ය කොයි විදිහට වැළඳගනීද ඔ මම හිතන්නේ ඇත්තටම දැන් දැන් ජනශ්‍රුතිය වෙන්න පුළුවන් මොකක් හරියක් වෙන්න පුළුවන් ඒක ගොඩක් වෙලාවට රස විඳින්න පුළුවන් වෙන්න පාඨකයෙකුට කියවීමත් එක්ක දැන් කියවීම එක පාට දිනු කරගන්න බැරි වෙන්න පුළුවන් දැන් පළවෙනි දේ තමයි අපි කියමුකෝ දැන් අන්තර්ජාලයෙන් අද බොහෝ දෙනා තොරතුරු ගන්නවනේ දැන් ඒක හැබැයි තොරතුරු ගන්නවා තමයි නමුත් හැබැයි ඒක ඇස්සේ මේ හැදෑරීමක් තියනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා තොරතුරු අපි පොතක් බලලා පුස්තකාලට ගිහිල්ලා තොරතුරු ගවේෂණය කරලා එහෙම නැත්නම් ජනශ්‍රුතියක් දෙනකොට කොන මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ දුක සැප අහලා එහෙම ඒ අර අර සහභාගීත්ව නිරීක්ෂණය කියන්නේ තුව අපි එකපාරට මේ අපිට සියලු තොරතුරු ලබා දෙනවා ඒකත් එක්ක අපි මේක කියවනවා නමුත් ඒ කියවීමට වඩා මං හිතන්නේ කරුණ හොයා බලන්න දැන් ඒකට මහන්සි වෙන්න ඕන ටිකක් පාඨකෙක් වගේම ලේඛකයෙකුත් දැන් අපිට සමහර වෙලාවට ජනශ්‍රුති හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට ගැමියෝ හොයාගෙන යන්න වෙනවා ඒ අයට අහුම්කම් දෙන්න වෙනවා පාඨකෙක් වගේම ලේඛකයෙකුත් මම හිතන්නේ කැපවීම කියන එක අවශ්‍ය වෙනවා කැපවීම තියෙන තරමට තමයි අපිට සමාජයට හොඳ කෘතියක් දෙන්න පුළුවන්නේ දැන් විෂ්ණු සර්මන් පඬිතුමා කියනවා උද්‍යෝගිනම් පුරුෂ සිංහ මුපේති ලක්ෂ්මීර් දෛවේන දේයමිතිකා පුරුෂා වදಂತಿ දෛවං නිහත්තු කුරු පෞරුෂමාත්ම සත්‍ය යත්නේ කෘතේ යදින සිද්දති ක්‍රෝති දෝෂක් කියන ඒ කියන්නේ උද්‍යෝගයේ තියෙන සිංහයෝ වගේ මිනිස්සු ළඟට තමයි මේ ලක්ෂ්මී එන්නේ එතකොට මේ අර දෛවය ගැනම හිතාගෙන මේක මට ලබා දෙයි කවුරු සුලඟට දෛව මේ මේ ලක්ෂ්මී එන්නේ නැහැ එන්නේ නැහැ හැබැයි එහෙම දෛවය ගැන හිත හිතා ඉන්නවට වැඩිය උත්සාහයක් දරලා ඒක අසාර්ථක වුණත් ඉතින් මොකද කියලා අහනවා විසුදු සර්මන් පඬිතුමා ඉතින් මේ හැදෑරීම තමයි මම හිතන්නේ තරුණයන්ට අවශ්‍යද ඔව් කිව්ව ආකාරයට දෛවය ගැන නොහිත නොහිතා උත්සාහවන්තයා ජයගනි वचने तंट गैलपेन के लिए मंगीते ना अभी तवत गेम दिव्य गेन रसवत देवल खाता करूँ मे विरा मे पशु सीटे रसवीदन जीवते पांडिंद विशेषांग समय गामिनी महात्म्या दैंग जवन जनकवि गत्तर पास्से जनकवियल तीन विशेष कविवर्ग तम उपदेश कवि मे उपदेश कवि पोड कपी कथा कर उपदेश कवि उपदेश कवि राशि अक्तियान जनकवि होयागन आदि कथा कर उपदेश कवि दैंग उपदेश कवि विधिट मे जनकविय वर्गकर नतुट अपट वर्गकर पुलवा ये उपदेश कविवट अतुलाते बुधधाम पणिविडम तमयन पैतगी दुधधाम बुधधाम संकल्प तमय दे मे वगे दयाको मे वगे प्रतिपल या क्लबे मे वगे नरक वेडक जीवित यहा पत्कर तमय ये कविवली मे जनकव्य उपदेश देने दम हेन गेम मुल कट हेन किल तेन हेमन तंग इरवेल हेन किल हेम हे वर्ग तेन विविध हेन गेम हतर कोणे पेल हतर गहेम तम सांप्रदाय अट दिन एक तम अडमतर में हेन कुटा इतकोट ये अट दिन मारे मारो पेल रखी तम हतर पत्ते करा दिख पेल गोविये एक कवियारी कवि पदयाखारी की अन पे कविया एक पिलतुरुदेन अनाथ सांपूर्ण कर ये कवि किए नोट गोडकला उपदेश तिबुना द मे कवि दपी दिलक महिम बल मावी पसीला पलक महिम बल बटकोल सोयाला मलक महिम बल अतुग पिपीला लियक महिम बल गोमर पिपीला द मेक गेम विल मावी पहला तीन बटकोल वलिंग पहला हदीला तीन हरी मैं हम एक लिय लिय हों मुकद लिय लियक महिम बल गोमर पिपीला मैं हम है कि मल अतुअ मल पिपीला तीन कविय हम है कि मैं शास्त्री कत्ते सौभाग्य ज्ञान हरी सौभाग्य प्रिय त्रिय गुणया हेबई बलंड कविया कोच्चर दार्शनिक ईलंग पेले इन कविया मेकट उत्तरे अद्देन ये उत्तरे दे मे मे मेहम वेल होंद मुकद यल महा पालुए नम पेल होंद मुकद पोद
මල හොඳ මොකද අතුවග පරව යානම් ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේනම් දැන් මේක පුර අරකේ සෞභාග්‍ය විචිත්‍රත්වයේ సౌందර්ය ගැන කිව්වා මේක ජනකවේ කියන්නේ අනිත්‍ය ගැන එතකොට ලිය මේ පැල පැල වැඩක් නැහැ මේ මේ පැල කැඩිලා විසිරලා ගිහිල්ලා එතකොට යලමහ පාළු වෙලා කුඹුරෙන් වැඩක් නැහැ මලේ මල් පිපිල නමුත් ඒව දැන් අතුවග ගිලිහිලා වැටිලා ලිය කොච්චර ලස්සනයි කිව්වත් දැන් ඉසිගෝමර මැකිලා වයසට ගිහිල්ලා දුර්වල වෙලා දැන් එතකොට කවියා කියනවා මේක අනිත්‍ය තිබුණා ඒකෙම අනිත් පැත්ත තමයි අනිත්‍ය එතකොට මේක ලොකු උපදේශයක්නේ හරි ආදර්ශයක් ඒ වගේ උපදේශ කවි බොහොම දාර්ශනික අගයක් ගත්ත කවි ඔය ජන කවි අතරේ හොයාගෙන යන්න පුළුවන් අපිට පුළුවන් දැන් ජන කවිය ගත්තට පස්සේ ජන කවියත් එක්කම ගැමියාගේ ජීවිතවල වැඩිපුරම රැඳිලා දෙයක් තිබ්බ තමයි හා ජන නැටුම් ඔබ එහි ගැනත් මේ සම්බන්ධ කර තිනවා ඉතින් සම්බන්ධ කරගත්තට පස්සේ දැන් ජන නැටුම් සහ ජන නාට්‍ය ගැන ඒ ගැන පොඩ්ඩක් මතක් කරමුකෝ අපි ඔව් අතරම මේ ජන නාට්‍යයට මං හිතන්නේ ලොකු ඉතිහාසයක් නැහැ ලොකු ඉතිහාසයක් කියන්නේ මේ දැන් ඉස්සරලාම ඔය හේන් රකිද්දි පැල් රකිද්දි කුඹුරු කරද්දි වේදන මාධ්‍යයක් නොතිබුණු නිසා సౌందර්ය මාධ්‍යයක් තිබුණේ නැති නිසා ජන කවිය සහ ජන කතාව තමයි ප්‍රමුඛ වුනේ. දැන් මේවා තනින් තන එකතු වෙලා ගම් මැද්දේ ජන කතා කියපු ජන කතා කියලා දීලා පස්සේ දරුවන්ට ඒවා කියලා දීපු සම්ප්‍රදායක් අපේ තිබුණා. දැන් ජන කතාව ගැන කියන නාට්‍යයට එන්න ඉස්සරලා දැන් ওই ජන කතා හරිම මේ නිකන් නිර්මාණශීලී ප්‍රබන්ධ හැටියට ගොඩනැගුණා. දැන් ඒව පස්සේ කාලෙක අපේ අම්මලා කතන්දර විදිහට දැන් අම්මලාට නම් ඒවට වෙලාවක් නැහැ වගේ පේන්නේ. දැන් ඉස්සර අම්මලා නිතරම කතන්දර කියලා දුන්න දරුවන්ට. ඒ නිර්මාණශීලී වටපිටාව දරුවෝ තුල හැදුනා. දැන් මේ කතන්දර අහලා තමයි නින්දට යන්නේ. එතකොට එතකොට අර පරිකල්පනය කියන එක දැල් වෙනවා ළමයිගේ. නිකන් හිතින් මැවෙනවා. දැන් ඕවල තිබුණ හැම එකම ඉන්ද්‍රජාලික යථාර්ථවාද ඒව මේ ඔක්කොම කතන්දර වල තිබුණ අද කතා කරන. දැන් අර ගාසියා මාකේෂ් පවා මෑත කාලේ මේ යාට ඉන්ද්‍රජාලික යථාර්ථය මවන්න යාගේ ආච්චි කියපු කතන්දර බලපෑවා කියලා. ඒ කතන්දර කියලා දීමේ වටිනාකම අන්නේ ඒකයි. ඊට පස්සේ තමයි ඔය ජන නාට්‍ය වලට එන්නේ. දැන් ජන නාට්‍යත් මේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැන් මේ ගැමියෝ කමත ඔක්කොම කටයුතු කරලා ඉවර වෙලා කමත හිස්නේ දැන් ඒක සෞභාග්‍යමත් කාලයක් ඒක රස්සනු අටකොටු වල පිරීලා තියෙන ඊට පස්සේ කමතේ තමයි ওই ජන නාට්‍ය කරන්නේ කමතේ තමයි ජන නාට්‍ය වලටත් යොදාගත්තේ බෞද්ධ කතා විශේෂයෙන්ම මේ මනමේ සහ කිඳුරු ඒ දෙකම එකට තමයි කරන්නේ දැන් මනමේ නාට්‍යයේ චපලත්වය පෙන්වනවා කිඳුරු නාට්‍යයේ සැබෑ ප්‍රේමය මේ වලත් තිබුණේ ආදර්ශ තමයි මේ එතකොට මේ ගැමියා මේ හැම හැකින්ම තමගේ ජීවිත වලට පණිවිඩයක් උරාගත්ත సౌందර්යයත් කැටි කරගන්නවා වශයෙන් ගවින් මහත්මයා පාඨකෙයින්ට දෙන්න තියෙන පණිවිඩය කොහොමද ඔබට අත් වශයෙන් මේ මම හිතන අද දියුණු පාඨක සමාජයක් තියෙනවා අපි මොනවා කිව්වත් නව කතාවක් වෙන්න පුළුවන් කෙටි කතාවක් වෙන්න පුළුවන් මේ හැම දෙයකදීම මම කියන්නේ අහුවෙන දේ කියවන්න කියලා දැන් ඒ කියන ජීවිතයට එකතු කරගන්න පුළුවන් හැබැයි එහෙම කියවන පාඨකයා අපි සමහර වෙලාවට සමහර අය කියන මේ බොළඳ නව කතා කියනවා එහෙම කියලා අම්මලා සමහරට එක කාලයක් තිබුණලු මේ එහෙම නව කතා කියවන්නත් දෙන්න හොරෙන් හංගලා තියෙනවා ගෙවල් වල හැබැයි අද සමාජ වෙනකොට ලොකු මේ තාක්ෂණික ලෝකයක අපි ඉන්න ඒ නමුත් පරිකල්පනය දල්වා ගන්න මිනිස්සුන්ගේ නිර්මාණශීලී චින්තනය පුබුදව ගන්න පොත් කියවීම අවශ්‍ය වෙනවා දාර්ශනික දේවල් කියවීම අවශ්‍ය වෙනවා ඒ කියවන්න එක පාට අපිට මේ දැන් මේ මහා ලොකු පොතක් දුනත් කියව ගන්න බෑනේ ගැඹුරු පොතක් නමුත් සරල දේවල් වලින් කියවගෙන කියවගෙන ඉස්සරහට ඒ පාට එකතන රැඳෙන්නේ නැහැ උඩට එනවා ඒ කියන්නේ වර්ධනය වෙනවා ඒ නිසා අහුවෙන දෙයක් කියවන්න ඒකෙන් තමන් පෝෂණය වෙනවා ඊට පස්සේ ජීවිතේ දකින්න ඒ කෘති හරහා පුළුවන් කියන එක තමයි කියන්නේ. ඉතින් අද අපි කතා කරේ බුදුදහමයි ගැමිදිවියයි කියන අපේ ජීවිතේට වඩාත්ම සමීප දෙයක් ගැන. ඉතින් ගාමිණී කාන්දපොල මහත්මයා අපිත් එක්ක අද ඔහුගේ කාර්යබහුල වේලාවයි මදක් ලබා දුන්නාට. ඉතින් එහෙනම් ඔබගේ සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේත් මේ වගේම රසවත් ග්‍රන්ථයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. ඔබට සුව දවසක්. I'm not afraid to die.
ජීවිතේ